සැප්තැම්බර් මාසයේ වෙනකොට 100ට 100 ඉක්මවලා මේ ආහාර උද්දමනේ යනවා. මොකද වැට් නිසා පාරිභෝගික භාණ්ඩවල සහ සේවාවන්වල මිහිල ඉහළ යෑම කාටවත් නවත්තන්න බැරි වෙන නිසා සෑම මිනිසෙකුටම අවශ්‍ය අවම පෝෂණයේ සහිත ආහාර වේලකට වැයවන මුදල 100ට 156කින් ඉහළ ගොස් තියෙනවා කියලා ලෝක ආහාර වැඩසටහන හා ජාතික සැලසුම් දෙපාර්තමේන්තුවේ සමීක්ෂණ වාර්තා සඳහන් කරනවා. ගරු කථානායකතුමනි, මහගම සේකරයන්ගේ ප්‍රබුද්ධ කෘතියේ මෙන්න මෙහෙම එකක් කියනවා. ධර්මයේ වටහා ගත හැකි සත්‍ය සුන්දර බව දැකගත හැකි උත්තරීතර සමාජයක් ගොඩනැගීමේ මුල් පියවර කෑමෙන් බීමෙන් ඇඳුමෙන් ගෙයින් දොරින් තෘප්තිමත් වූ ලොවක් තැනීමේ යනුවෙන් සඳහා වෙනවා. ඒ වගේම ඒකම කියනවා මාස්ලෝගේ අවශ්‍යතා ධූරාවලියේ කියන්නේත් ඒකමයි. බුදුරජාණන් වහන්සේ දේශනා කර වදාළේත් සබ්බේ සත්තා ආහාර ටිකා කියලයි. ගරු කථානායකතුමනි, මම මෙතනදී මගේ විශේෂ අවධානය වයස අවුරුදු 5ට අඩු දරුවන් හා ගර්භණී මව්වරුන් වෙත යොමු කරනවා. හේතුව දරුවෙකුගේ මොළයේ වර්ධනය වීම සිදු වෙන්නේ වව් කුස සිටින මාස 9ක කාලයත් මුල් අවුරුදු 5ක කාලයත්. ඒකයි මුල් අමාවිය ඉතාමත් වැදගත් කියන්නේ. උපදේදී දරුවෙකුගේ බිලිඳෙකුගේ මොළයේ තියෙනවා නියුරෝන බිලියන 5කට වඩා වැඩි ප්‍රමාණයක්. ඒක අවුරුදු 2කමාර වෙනකොට බ්‍රේන් කැපැසිටි එක වැඩි වෙනවා 15,000 ගුණයකින් විතර. අන ඒ නිසා ගර්භයේ තුල සිටින දරුවත් අවුරුදු 5ට අඩු පුද්ගලයෙක් වයස් සීමාවත් පුද්ගලයෙකුගේ ජීවිතේ ඉතාමත් වැදගත් අවස්ථාව විදිහට මම මේ වෙලාවේ මතක් කරන්න කැමතියි. ලෝකයේ මන්ද පෝෂණය නැත්නම් කුපෝෂණය දුෂ්පෝෂණය මෙයා මනින්ද මිනුම් දඬු තුනක් තියෙනවා. එකක් තමයි වයසට සරිලන බර, අනිත් එක තමයි උසට සරිලන බර. එහෙම නැත්නම් වේස්ටින් කියනවා, නැත්නම් ඒකට කියනවා කෘෂ බව. එහෙම නැත්නම් වයසට සරිලන උස ස්ටන්ටින්, එහෙම නැත්නම් මිටි බව. මෙන්න මේ මිනුම් දඬු තුන ප්‍රයෝගික කරගෙන පහුගිය කාලයේ පුරා සමීක්ෂණ කරලා තියෙනවා. ඒ දර්ශක තුන ඉතාමත් නරක ආකාරයට අපේ රට තුල සිද්ධ වෙනවා කියලා අර මම කිව්ව යුනිසෙෆ් වාර්තාවේ සඳහන් වෙනවා. ඒ කියන්නේ උග්‍ර පෝෂණ ඌනතාවයකින් මේ රටේ දරුවන් සහ ගර්භණී මව්වරුන් පෙළෙනවා කියලා.